සයුරල්ල නන්ද මිත්‍ර මිහිකත ඒ 521 සහ රණතීර යන නෞකා ඊයේ සහ අද දින ප්‍රදර්ශනය කෙරුණා. නාවික හමුදාවේ ඩෝරා වේග ප්‍රහාරක යාත්‍රා සමූහයක්ද ගාලුමෝදර මුහුදේ සඳර්ශනයට එක් වුණා. ඉර වැසියාම සමග සියලු නෞකා විදුලි බුබුළු වලින් ආලෝකමත් කෙරුණා. 50 දශකයේ ආරම්භයත් සමග රාජකීය ලංකා නාවික හමුදාව පිහිටුවා පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව පිහිටවනු ලැබුවේ වාර්ෂික 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ. ඒ සමගම නාවික හමුදා දජයේ පැවති ශාන්ත ජෝර්ජ් කුරුසේ ඉවත් කිරීමත් ශ්‍රී ලංකා නාවික නෞකායනෙතුම නෞකාවන්ට යෙදී මත් සිදු වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු ශ්‍රී ලාංකික හමුදාපතිවරයා වූයේ රියාත් මිරාල් GRM ද මෙල් මහතායි. ත්‍රස්තවාදීන් මර්ධන ක්‍රියාන්විත සඳහා නාවික හමුදාව එක්වූයේ 1983 වසරේ සිටයි. වසර 2009 ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම විජයග්‍රහණයට උරදුන් නාවික හමුදාව මෙවන විට රට ගොඩනැගීමේ ජාතික මෙහෙවරට එක්ව සිටිනවා. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහාය දැක්වීම මත්ද්‍රව්‍ය ඇතුළු රට තුළට හා ඉන් පිටතට ක්‍රියාත්මක වන විවිධ ජාවාරම් මැඩ පැවැත්වීම, මිනිස් ජාවාරමට වැටබැඳීම, නීති විරෝධී දෙහිවර කටයුතු මැඩලීම ඔවුන්ගේ ප්‍රමුඛ රාජකාරී අතර වෙනවා. දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයට සහාය වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව අනිකුත් හමුදාවන් හා සමානව ඉටු කරන්නේ අද්විතීය කාර්යභාරයක්. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට පළමු ආරක්ෂක වළල්ල ලෙසද හැඳින්වෙනවා.